ස්වාමීන් ප්‍රශ්නයක් ඇහුවා මේ සංකත පරමාර්ථ කියලා කියනකොට එතන කියවෙන්නේ පරමාර්ථ ධර්ම නිසා නිර්මාණය වෙච්ච ප්‍රඥප්තිද නැත්නම් පරමාර්ථ ධර්මද කියන්නේ. ඇත්තටම සංකත පරමාර්ථ කියන්නේ පරමාර්ථ ස්වභාවමයි. ප්‍රඥප්තියක් නෙවෙයි. ඒක අපි දැනගන්න ඕනේ ප්‍රධානම හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ පරමාර්ථය නිසා ප්‍රඥප්තිය නිර්මාණය වුණා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. පරමාර්ථය නිසා ප්‍රඥප්තිය හැදුනා කියන්නේ නෑ. ඒක ශාසන විරෝධී ප්‍රකාශනයක්. පරමාර්ථයේ පවතින ක්‍රමය අනුව හිතෙන් හදාගත්ත දෙයක් විතරයි ප්‍රඥප්තිය. ඒක හිතේ ගොඩනගාගත්ත දෙයක්. ඒක චිත්ත සිතෙන් හදාගත්ත අරමුණක්. ඒක ගොඩනගාගත්ත එකක්. එහෙම නැතුව සතර මහා ධාතු එකතු වෙලා මේසේ හැදුනා නෙවෙයි. සතර මහා ධාතු අවකාශයේ යම් ක්‍රමයකට පිහිටනකොට හිතෙන් ගත්ත අදහසක් තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. එහෙම නැතුව ඒ ධර්මය මොනවද? පරමාර්ථ ධර්ම නිසා මේ ධර්මය හටගත්තා නෙවෙයි. ඒකෙදි මට ඇත්තටම මේ තව එකක් කියන්නට අමතකුණා. මේ ඒක පාඩමේ කියන්න ඕන එකක් මට මගහැරලා ගිහිල්ලා තියෙනවා බදලත්මක. ඒතර අපි තේරුම් ගන්න ඕනේ ප්‍රඥප්තිය කියන එක හැදෙනවා නෙවෙයි පරමාර්ථ නිසා. ඒක හිතෙන් අරගන්න ස්වභාවයක්. පරමාර්ථ නිසා හිතෙන් අරගත්ත ස්වභාවයක්. ඒකෙදි තව එකක් තියෙනවා. ඒක මම ඊළඟ පාඩමේදී මුලින්ම පටන් ගන්නම්. තේරවාද සාසනයේ තියෙන පරමාර්ථ ස්වභාවය පුද්ගලයා අනුබද්ධ නැහැ. ඒ කියන්නේ නිරීක්ෂකයා මත පවතින දෙයක් නෙවෙයි. ඒකත් හොඳට තේරුම් ගන්නට ඕන. කවුරුත් නිරීක්ෂණය කළත් නැතත් පරමාර්ථ ධර්මයෝ විද්‍යමානයි. ඒ කියන උදාහරණයකට අපි දැන් මේ වෙලාවේ අපේ කුටිය ගැන, ගෙදර ගැන හිතුවා කියන්නේ. ඒ කුටියගේ කුටිය පවතින්නේ අපි හිතන කොට විතරක් නෙවෙයි. කුටිය දැනටම පවතින. තේරවාදින්ගේ හැටියට අපිට මොකද ඇමර්සන් වනාන්තරයේ කවුරුත් නැති තැනක, අපි දෙවියෙක්, බ්‍රහ්මෙක්, ප්‍රේතෙක්වත් නැති තැනක කොලයක් වැටෙනවා කියලා හිතනවා. එහෙම වැටෙන එකේ කොලේ කවුරුත් නිරීක්ෂණය නොකළත් ඒක වැටෙනවා. ඒ කොලේ බිම වැටෙනවා. ඒක ලෝකේ පවතින ධර්මයක්. එහෙම ධර්ම නැහැ. අපි මේ සියල්ල හිතෙන් ගොඩනගා ගත්තා කියලා බෞද්ධ නිකායක් හිටියේ. ඒකට කියනවා යෝගාචාර නිකාය කියලා. ඒක ථේරවාද නිකායට ටිකක් විරුද්ධයි කියලා කියන්නේ. ඒක වෙනස්. ඒක න්‍යාය. යෝගාචාර කියන මේක. ඉතින් ඒකට හැටියට විඥානයේ පවණයි පැවති අනිත් සියල්ල සිතෙන් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ තියෙන මාධ්‍යමක කියලා තව ස්කූල් එකක්. ඒ ස්කූල් එකේ තිබිච්ච ලොකුම චෝදනාව තමයි යෝගාචාරවරුන්ට ඔකට විඥානීය ප්‍රවැත්ම පිළිගත්තා. විඥානීයවත් පවතින්නේ නැහැ කියලා උන් කිව්වා. يعني නේ? ඒක ශූන්‍යතාවාදී කියලා අහලා ඇති. ශූන්‍යතාවාදී. සමහරු මේ නාගార్జుන ආචාර්ය පාදයන් වහන්සේගේ නිර්මාණයක් ඊටාම උගත් භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ ඒ නිර්වචනය සමහර කෙනෙක් එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. පිලිගත් අදහස මං කියන්නේ ඒක කමෙන්ටරිස් තියෙනවා. ඒක අටුවා සාහිත්‍යයක් කියන්නේ. අටුවා කියලා කියන්නේ ථේරවාද මහා විහාර සම්ප්‍රදාය වගේට වඩා වෙනස්. එක එක ස්වාමීන් ලියපු අටුවා තියෙනවා. ඒවා හැටියට එක එක විදිහට ඒක නිර්වචනය කරනවා. ඒක පිළිගත් දැනට පොපියුලර් මතය තමයි විඥානේවත් නැහැ, කිසිවක් නැහැ කියන්නේ. විඥානවාදීන් යෝගාචාරවලක සිත තියෙනවා. සිතෙන් තමයි මේ සියල්ල නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වගේ බටහිර දාර්ශනිකයෙක් හිටියා ඩේකාට් කියලා. එතුමා ස්කෙප්ටිසම් කියන බටහිර දර්ශනයක් ගෙනාවා. මේ මම නිරීක්ෂණය කරන දේවල් මායාවක්ද, මේක ඇත්තරම තිබේද නැද්ද කියලා නිකන් ඩවුට් එකක්, සැකයක් හැමෝටම ඉපදවලා එයා තරකේ දාර්ශනික අදහසක් ඉදිරිපත් කරා. එයා අන්තිමට ආත්මය පිළිගන්න අවසානයේදී. ඉතින් ථේරවාද සාසනයේ පැහැදිලියම කෙරෙන්නට ඕන දෙයක් තමයි ථේරවාදීන්ගේ හැටියට පරමාර්ථ ස්වභාවය විද්‍යමානයි. ඔබ නිරීක්ෂණය කළත් නැතත් විද්‍යමානයි. ප්‍රඥප්තිය යනු හිතෙන් ගොඩනැගෙන දෙයක්. ප්‍රඥප්තිය හිතෙන් ගොඩනගා ගත්තා කියලා පරමාර්ථය නැහැ නෙවෙයි. ප්‍රඥප්තිය හිතෙන් ගොඩනගා ගත්තා කියලා පරමාර්ථය නැහැ නෙවෙයි. පරමාර්ථය විද්‍යමාන වෙන ආකාරයට අපේ හිත හැදිලා තියෙනවා. හිතේ හැටියක් තමයි යම් ක්‍රමයකට ඒක ද්‍රව්‍යයක් ලෙස, ධර්මයක් ලෙස, එක දෙයක් ලෙස ගන්න. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා ථේරවාදින්ගේ හැටියට පරමාර්ථය විද්‍යමාන. ඒක කොහොමද ඔප්පු කරන්නේ අපි සාසනයේ හැටියට? ඒක මම තව පාඩම් එකකින් හෝ දෙකකදී අපි කතා කරනවා කොහොමද සූත්‍රානුසාරයෙන් සහ ප්‍රායෝගිකව මේක අපි තේරුම් ගන්න. දැන් උදාහරණයකට ඒක සාමාන්‍ය ප්‍රායෝගික දෙයක්. දැන් මෙතන මොනවා හරි පෑනක් තියෙනකොට මේ පෑන ඔක්කොම දන්නවා මෙතන පෑන රංගිය කියලා. අපි මේ සියල්ල හිතෙන් නිර්මාණය වෙන දෙයක් නම් අපේ හැමෝටම එකම අත්දැකීම එනවා කියන එක විය නොහැකි දෙයක්. මේ ඔක්කොම හිතේ නිර්මාණයක් නම් ඔය එක්කෙනෙක්වත් මට නැහැ නේද? මම විද්‍යමාන නැහැ. මම හිතෙන් ගොඩනගා ගත්ත දෙයක්.
ඔය කට්ටිය ඔය ඔය සායින්හසලා පින්වතුන්ට මම යනු හිතෙන් ගොඩනගාගත්තා. මේක ලෝකේ පවතින්නට බෑ. ඊට පස්සේ කියන්නේ ඒ මේ මේ හරියට sannivedanayakවත් සිද්ධ වෙන්නේ නැහැ. අන්තිමට මහා මුලාවක් මෙතන තියෙන්නේ. බුද්ධ ශාසනයේ තේරවාද ශාසනයේ එහෙම දෙයක් නැහැ. සමහරලාට අහලා ඇති. සමහර තැන්වල බුදු ශාසන බුදුදහම නිර්වචනය කරනකොට ඒක ලස්සන වචන තියෙනවා. ඒක මම නිග්‍රහ කරන අර්ථයෙන් කියනවා නෙවෙයි. අහලා ඇති සමහර දාර්ශනිකයෝ කියලා තියෙනවා. බුදුදහමට සම්බන්ධ සමහර ස්කූල්ස් තියෙනවා. මේ සියල්ල මායාවක්. සියල්ල මායාවක් කියනකොට පරමාර්ථ ධර්මයෝ තියෙන්නේ මේ පුද්ගලයෝයි හිතාගෙන ඉන්න එක මායාවක් කියන එක තේරවාදීන් පිළිගන්නවා. තියෙන්නේ පරමාර්ථනේ පුද්ගලයෝ නෑ. ඒ නිසා අපි පුද්ගලයෝ හිතන් හිටියොත් ඒක මායාවක්. කතාව හරි. ඒ කියන්නේ තියෙන්නේ පරමාර්ථ ධර්ම ටික ස්කන්ධ ටිකක් අපි හිතෙන් හිතා ගන්නවා පුද්ගලයේ ස්ත්‍රී පුරුෂයේ කියලා. ඒක මායාවක්. කරාව හරි. සමහරවිට මේ මායාවක් කියලා කියන්නේ මේ සියල්ල මායාවක්. කිසිම ධර්මයක් නෑ. ඔක්කොම හිතෙන් ගොඩනගාගත්ත දෙයක් කියන එක. ඒක තේරවාද ශාසනයේ සම්පූර්ණ පටහැනි. බුදුරජාණන් වහන්සේ ඒ එහෙම ධර්මයක් තේරවාදීන් හැටියට දේශනා කළා නැහැ. ඒක අපිට කරුණු කීපයක් නිසා. ඒ කියන්නේ uniformity of experience. ඒ කියන්නේ මේ හැමෝටම ලැබෙන සමාන අත්දැකීම උඩ අපිට කතා කරනකොට එකිනෙකාට sannivedanaya කරන්න පුළුවන් බව, මම කියන එක අනිත් කෙනාට තේරෙන බව, මේ හැම එකකින්ම පැහැදිලි වෙනවා. observer කෙනෙක්ගෙන් විනිර්මුක්ත, ඒ කියන්නේ independent, observer කෙනෙක් independent වෙච්ච realityක්. ඒ කියන්නේ අපි කියනවා reality independent of the observer. ඒ කියන්නේ නිරීක්ෂකයාගෙන් ස්වායක්ත වෙච්ච ස්වායක්තනේ වචනේ ස්වායක්ත වෙච්ච විද්‍යමානයි. ඒක ඊටාම වැදගත් මූල ධර්මයක්. මට ඒක මේ කියවන් ඇද්දි මේක අමතකුණා. ඒක පිළිවෙලට කතා කරන්න. ඒක සම්බන්ධයෙන් විශේෂයෙන් ඉදිරියේදී අපි කතා වෙනවා. ඉතින් ස්වයන්නාසේ අපි හොඳ ප්‍රශ්නයක්. ප්‍රඥප්ති කියලා කියන්නේ පරමාර්ථයන්ගේ නිර්මාණයක් නෙවෙයි. ඒක සිතේ නිර්මාණයක්. පරමාර්ථ ධර්මයේ පවතින ආකාරයનો හිතෙන් ගත්ත ක්‍රමයක්. එතකොට ඒකටම ඈඳෙච්ච දෙයක් තමයි සමහරලාවට එහෙනම් මේ සියල්ල හිතේ නිර්මාණද නෑ. පරමාර්ථ ධර්ම හිතේ නිර්මාණයක් නෙවෙයි. පරමාර්ථ ධර්ම පවතිනවා. ඔය පිංගුතුන්ගේ කර්මය අනුව තමයි ඔය සාහනසල කර්මන ඔය ස්කන්ධය හැටද. ඒක මගේ හිතෙන් හදාගත්ත දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා පරමාර්ථ නිසා ප්‍රඥප්තියේ කතා හොඳ ප්‍රශ්නයක්. ඒකෙන් ලොකු දොරක් අරුණ අපිට කතා කරන්න. මේ සංගත පරමාර්ථ යනු තවත් පරමාර්ථ නිසා පවතින පරමාර්ථ ටිකක්. පටවි ආපෝ දේ දෝ වායෝ චිත්ත චේතසික ධර්මය තමයි සංකත පරම. මොකද ඒවා තවත් සංකත පරමාර්ථ ධර්ම නිසා යැපෙන එක. ඒතර ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙන්නට පුළුවන්. මම නිකන් කෙටියෙන් මේ ඉදිරියේදී මම පාඩම් 4-5ක් යනකොට ඒක ගැන කතා කරනවා. සමහරවිට 6-7ක් යන්නට පුළුවන්. මට ඒකපාරේ ස්ථිර කරන්න බෑ පාඩමේ වේගය. ඒතර කෙනෙක් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ධර්මයක් තව ධර්මයක් නිසා නම් හටගත්තේ ඒක පරමාර්ථයක් වෙන්න බෑනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. බුදුරණස්ස දේශනා කරලා තියෙන්නේ ඉපදින බින්දින ධර්මවල પરම්පරාවක් කොහොමද එක්සිස්ටන්ස් එකක් විද්‍යමානත්වයක් දෙන්නේ. ඒ ප්‍රශ්න සියල්ලටම අපිට සාකච්ඡා කරන්නට පුළුවන් තේරවාද ශාසනයේ හැටියට. මම කියන්නේ ඒවා අරවා බින්දලා මේක ඔප්පු කරනවා කියන වගේ තැනක මම ඉන්න කෙනෙක් නෙවෙයි. මට අපිට කරුණු කාරණා කියන්නට පුළුවන් තේරවාද ශාසනයේ හැටියට. තේරවාද ශාසනයේ හැටියට විද්‍යමාන ධර්මයෝ තමයි පරමාර්ථ ස්වභාවය. පරමාර්ථ ස්වභාවය හිතින් නිර්මාණය කරගත දේවල් නෙවෙයි. ප්‍රඥප්තිය හිතින් නිර්මාණය කරා. ඒක ඇත්ත. හැබැයි ඒ තියෙන පරමාර්ථ ධර්ම අනුවයි හිතින් නිර්මාණය කරලා තියෙන්නේ.